ආණ්ඩු කරපු මිනිස්සු අරනම් කියන්න ඕනේ අමති කාලේ කරපු දේවල් නේ. සජිත් ප්‍රේමදාස පෙන්නවා මේ ඉන්නේ මගේ ආණ්ඩුවේ හොරුවල්ලන ඇමති ෆොන්සේකා. ගෙදර දරුව මුණපුරාල ඉන්නවනම් පහේ විතර පන්තිවල කතාව මොකද කියලා අහන්න. ඒ නිසා අපිට කාටවත් හදයි කොහොමද ඡන්ද ඉක්මනට තියෙන එක. අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණ ඉක්මනට අරගෙන රට හදන්න ඉක්මනට පටන් ගන්න පුළුවන්. කොහොමත් ජනාධිපතිවරණ කියලා කියන්නේ අපේ ජයග්‍රහණ එක් කොටසක් විතරයි. මේ මහජන ව්‍යාපාරය හදන මහජන ආණ්ඩුවේ ඊළඟ පියවර ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුව විසිරලා පටන් ගන්න ඕන. ඉක්මනට විසිරුවා ගත්තොත් අවම දින 52කින් ඡන්ද තියාගන්න පුළුවන්. නොවැම්බර් අග විතර තියාගන්නත් පුළුවන් ඕන. හරි. එහෙම තමයි යන්න වෙන්නේ. ඒක තමයි අපේ ගමනේ බලාපොරොත්තුව. ඉතින් අපි මේ ඔබට පේනවා මේ කැම්පේන් එක වෙනස්. අපි බලය ගන්න යන්නේත් වෙන ආකාරයකට, වෙනස් ආකාරයකට. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඒ කට්ටිය හිතන්නෙම තාම පැරණි විදියට. දැන් ඔබට මතක නම් 2019 ඡන්දේ තියෙන වෙලාවේ සජිතුයි ගෝඨාභය අපේක්ෂකව ඉන්න වෙලාවේ ඔය සජිත් ප්‍රේමදාසට කියපු දේවල් ඩැලස්ලා මතකද? නාල ගොඩ හේවා, ජීඑල්, චරිත හේරත් ඔය අල්ලපුට එල්ලාවල මගේ අම්මෝ සජිත්ට කියපු දේවල් මතක් කරලා බලන්නකෝ. පෞරුෂයක් නෑ කිව්වා, කොන්දක් නෑ කිව්වා, තීන්දුවක් ගන්න බෑ කිව්වා, මොලයක් නෑ කිව්වා. හරිද? අර මමාබෝයි කිව්වා, ඒවත් කිව්වා. වැඩිහිටියෙක් වුණාට පොඩි දරුවෙක් හැසිරීම කිව්වා තියෙන්නේ. ඒකල ඒවා කිව්වා ඒගොල්ලොම. අදමකෝ අද එතනට සෙට් වෙලා. ඉතින් හරි අපූර්ව වැඩේ කියන්නේ දැන් නිකන් ඔබට පේනවත් දන්නේ සජිත් ප්‍රේමදාසංග තියෙනවා කැසිනෝ සල්ලි සුදු කරන මැෂිමක්. ඉස්සර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නම් කිව්වා සහෝදරි සල්ලි අච්චු ගහපු වෙලාව එයා තමයි බේරගත්තේ කියලා. අපි මන්නේ මේ කියන්නේ යා මහින්ද රාජපක්ෂමයි කිව්වේ. තාම ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ වීඩියෝ එක. ඉතින් ජනාධිපතිනිගේ දුවෙක් නේ මම බේරගත්තා කියලා කිව්වා. දැන් ඒ සහෝදරීගේ සහෝදරයා හේවත් පියානෝගේ පුතාණෝ ළඟ තියෙනවා කැසිනෝ සුදු කරන මැසිමක් සල්ලි. ඒකට දැම්මහම මේ පැත්තෙන් කැසිනෝ සල්ලි දානවා, අර පැත්තෙන් ඉස්කෝල බස් එකට හම් වෙනවා. මේ කියන්නේ කවුද? මේ කියන්නේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ සභාපති. සභාපති සභාපති කිව්වම අපි පිළිගන්න මොනවා? ඊටත් වඩා නුවර ඉඳලා පාගමනක් කෙනකොට කොළඹට වරගබොල හරියට රැස්වීමක් කරලා සජිත් ප්‍රේමදාස පෙන්නවා මේ ඉන්නේ මගේ ආණ්ඩුවේ හොරුවල්ලන ඇමති ෆොන්සේකා. ඒ ෆොන්සේකා තමයි කියන්නේ කැසිනෝ කාරයන්ගේ සල්ලි අරගෙන තමයි ඔය ස්කෝල වලට බස් බෙදන්න කියලා. ඕක තාම සුරවිරට ඇහිලා නැද්ද කොහෙද? නේද? සුරවිරයි ෆොන්සේකා කියන්නේ නේද? ඒගොල්ලෝ හැමදාම ඒගොල්ලෝ කරන්න හදන්නේ මොකද්ද? අර සුපුරුදු විදියටම මොනව හරි දීලා කොපි පොතක් දීලා හාල් කිලෝ පහක් දීලා නේද? ඊට වඩා දෙයක් පුළුවන් නම් ඔය ස්කෝලේකට මොනව හරි දීලා ඒ බෙදීමෙන් ඡන්ද ගන්න. ඔය සජිත් ප්‍රේමදාස 2000-2001 කාලේ රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමති. සෞඛ්‍ය නියෝජ්‍ය අමති. හරියට ඒ කාලේ වැඩ කරා නම් දැන් ඒකේ පොඩි පොඩි ECG මැෂින් වගේ බෙද බෙද යන්න ඕනේ. 2015-20 ආණ්ඩුවක් තිබ්බා. ජනතා බලය දුන්නා. භාණ්ඩාගාරයේ මුදල් වියදම් කිරීමේ බලය දුන්නා. තීන්දුව ගැනීමේ බලය පාර්ලිමේන්තුවේ දුන්නා. ඒ කාලේ වැඩ කරා නම් ඉස්කෝල වලට දැන් හොම් කර කර යන්න ඕනේ. අහලා තියෙනවා සජිත් ප්‍රේමදාස කවදාවත් රැස්වීම කියන ඕගොල්ලෝ තියන්නේ නෑනේ. ඒ රැස්වීම ගැන අහන්න පහේ පන්ති දරුවෙකින් අහන්න ඕන. නේද? ගෙදර දරුව මුණපුරාල ඉන්නවනම් පහේ විතර පන්තිවල සජිත් ආවම කතාව මොකද කියලා අහන්න. ඒ කිසිම කතාවක් කියනවද? එයා ආණ්ඩු කාලේ කරපු දේවල්. දැන් ආණ්ඩු කරපු මිනිස්සු අරනම් කියන්න ඕනේ අමති කාලේ කරපු දේවල් නේ. නෑ මොකද්ද කියන්නේ? විපක්ෂ කාලේ කරන දේවල්. ආණ්ඩු කාලේ කරපු දේවල් කියන්නේ නෑනේ. ආණ්ඩු කාලේ කරපු දේවල් එහෙම දිගාරින්න අමාරුයි. සංස්කෘතික අමති කාලේ කරපු දේවල් කියන්න ගියොත් මිනිස්සුන්ට මතක් වෙන මොකද්ද? සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව.
නිවාස සමිති කාලේ වැඩ කරන්න ගියොත් කියන්න ගියොත් මිනිසුන් මතක් වෙන්නේ අර පොඩි පොඩි කුකුල් කූඩු වගේ ගෙවල් හදලා අදත් අන්න විකනකාත්ම දෙපාර්තමේන්තුව කියනවා රුපියල් මිලියන 5500ක් බෙදපු විදිහ ගැන හරි හමන් වාර්තා නැහැ කියලා. සමහර උත්සව වලට උත්සවයට සමරුපල කර වියදම් කරලා තියෙන ගාණ වැඩි ගෙවල් 10කට තිබුණ අයට වඩා. ඒක නිසා නිවාස යමති කාලේ කරපු වැඩ කියන්න බෑ. සංස්කෘති යමති කාලේ කරපු වැඩ කියන්න බෑ. ඒව පොලේ වහලා යට දාලා තියෙනවා. විපක්ෂින්න කාලේ මං අරක බෙදුවා මේක බෙදුවා මං තාත්තටත් බෑ මාත් එක්ක වැඩ කරන්න කිය කියනවා. ඒක නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩු බලයක් දුන්නාම ඒක හරියට කරලා නැහැ. ජාතික ජන බලවේගය ඒගොල්ලෝ දැන් බලය ඉල්ලන ක්‍රමයට නෙමෙයි මේ ආණ්ඩුවක් හදන්න යන්නේ. අපි විශ්වාස කරන්නේ සල්ලි වලට ඇමති ධූර වලට එහෙම් මෙහෙම් පන්නගෙන ආ වෙන්න අපිත් එක්ක අහවලා එකතු වුණා මෙහා එකතු වුණා කියලා පෙන්නලා ඡන්ද ගන්න නෙවෙයි. ජනතාවගේ දුප්පත්කම අසරණකම පාවිච්චි කරලා මොනව හරි අත පිට බලවලා අපිට ඡන්දයක් දෙන්න කියන්න නෙවෙයි. අපි එන්නේ ඔබත් එක්ක කතා බහ කරලා ඔබත් එක්ක මේ අදහස් වමාරු කරගෙන මේ මහජන ව්‍යාපාරයේ ශක්තිමත් කරලා ඒ හරහා ගොඩනගෙන මහජන ආණ්ඩුවක් හරහා මේ රට ගොඩනගන්න එක වැදගත් සහ වෙනස් දෙයක්. මහජන ව්‍යාපාරයක ආණ්ඩුවක්. ඒක මේ රටේ මෙච්චර කල් බිහි වෙලා නැහැ. අපි අහලා තිනවා ඒ කාලේ 1956 සංඝ වේද ගුරු ගෝවි කම්කරු කියලා පංච බලවේගයක් තිබ්බා කියලා පංචමහා බලවේගයක්. ඒක අහලා තියෙන එකක් අපි. ඒ කාලේ ගමේ හාමුදුරුවෝ ගමේ ඉස්කෝලේ මහත්තයා වේද මහත්තයා ගෝවියා කම්කරු ඇතුළු කණ්ඩායම සම්බන්ධ වෙලා තමයි මේ බලවේගය ගොඩනැගුවේ. අද ජාතික ජන බලවේගයට පුළුල් වෙලා සංඝ වේද ගුරු ගෝවි කම්කරුවට එහාට ගිහිල්ලා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ වෘත්තිකයන්ගේ ධීවර ජනතාවගේ අපේ ත්‍රිරත පාක්වල ඉන්න අපේ සහෝදරවරුන්ගේ මාධ්‍යවේදී හිතවතුන්ගේ ඒ හැම දිනාගේම දායකත්වයෙන් ගොඩනගෙන මහා බලවේගයක් තමයි මේ පොළොවේ පැල කරන්න යන්නේ. එදා පංච මහා බලවේගයේ පෙන්ලා බණ්ඩාරනායක බලය අරගෙන ඒගොල්ලන්ගේ වැඩේ කරගත්තා. හැබැයි අපි එහෙම නෙමෙයි. මේ මහජන ව්‍යාපාරයේ කොටසක් වෙන ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගය කොටසක් නෙමෙයි මහජන ව්‍යාපාරය. මහජන ව්‍යාපාරයේ කොටසක් තමයි NPP එක ජාතික ජන බලවේගයේ මාලිමාව. අන්නේ කණ්ඩායම අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩනගීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.